ආයුබෝවන් edu.com රූපවාහිනී ක්ලාස්රූම් එකට ඔන්න මේ සතිය පළවෙනි දවසේ ඔගොල්ලෝ හැමෝම පිළිගන්න ආසයි. ඉතින් මේ බලන්නකෝ අපිත් එක්ක අපේ දුවල පුතාල අපේ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවෝ කිව්වත් කමන්නේ ගොඩක් අදත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් වෙනදා වගේම ගුණයෙන් පෝෂණයෙන් පිරිපුන් පරපුරක් සඳහා දායක වෙන CBL සමපෝෂ අනුග්‍රහයෙන් නැනමිහිර අපේ ශිෂ්‍යත්ව පන්තියේ පටන් ගන්න තමයි මේ සූදානම. අජිත් සර් අපිට අද විශේෂ දවසක්. මේ එකට හේතුව තමයි මේ ඇවිල්ලා ඉන්න දුවල පුතාලා අපි සම්බන්ධ කරගන්න හිටුවා ලංකාවේ හතර දිග් භාගයෙන්ම. ඉතින් අපි පොඩ්ඩක් අමිල සර්ණා ඉතින් කවුරුත් දන්නවනේ. අමිල සර් නෙමෙයි අජිත් සර්ව නයි ඉතින් කවුරුත් දන්නවනේ. ඉතින් ඒ අජිත් සර්ව හමන් හඳුන්වලා දෙන්නේ නැහැ. ඒකෙ හින්දා අපි දුවල පුතාලාව හඳුන්වගමු. අපි අර කෙළවරේ ඉන්න දුවගෙන් අහමුකෝ දුවගේ පාසලයි දුවගේ නමයි කියන්නකෝ. ආම් කල්මන සිංහල මහාවිද්‍යාලය GM තිසල්ලියා සහන්සා. දුව කියන්න මගේ නම ඉනුකි අදීෂා මගේ පාසල සංගමිත්තා බාලිකා විද්‍යාලයේ ගාල්ල හරි ආයුබෝවන් ආයුබෝවන් ටෙරන් සජිත් ඇදුරුතුමනි ඉගෙනුම ධර්මාශෝකය ආවේ මම මහරගමිනි මේ ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි මේ ඉන්නේ ජිතුල අක්මින අපිට හැමදාම කවිය වෙන අපේ කවි මොකක්ද හොඳ වචනකුත් තියෙනවා කවි ඇදුරානන්ද කවියෙක් අපේ කවියා තමයි මේ ඉන්නේ ඊට පස්සේ මේ දුව කියන්න බලන්න දුවගේ පාසලයි නමයි මගේ නම නදිති නුවන්මාලියනගේ මගේ පාසල කොළඹ විශාකා විද්‍යාලය දුව මගේ නම තිසලි සනාරා මගේ පාසල බපපිලි උසස් බාලිකා විද්‍යාලේ හරි ඉතින් මේ දුවල පුතාලා අපේ වැඩසටහනේ දයාවර ආදරණීය ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවෝ ඒත් එක්කම මේ විභාගෙටත් හොඳින් සූදානම් වෙන අපේ දරුවෝ ඉතින් අපේ කෙළවරේ ඉන්න දුව මෙන්න මේ වගේ සමරු ඵලකයක් ස්තුතිවන්ත වෙන්න අපිට හදාගෙන ඇවිල්ලා තිනවා මං හිතන්නේ දැන් ඔයගොල්ලන්ට පෙනේ අන්න හරි. දැන් මේකේ උඩින් ඉන්නේ අජිත් සර්. ඊට පස්සේ ඕගොල්ලෝ දන්නේ නැති සර් කෙනෙක් එහා පැත්තේ ඉන්නවා. ඊට පස්සේ අනිත් අය නම් ඔක්කොමලව දන්නවා. ඔන්න ඔය විදිහට මේ ලස්සන පළකයක් හදාගෙන ඇවිල්ලා තිනවා. ඉතින් බොහොම ස්තුතිය දුවේ මේක නිර්මාණය කරලා. ඉතින් මේ වගේ දේවල් අපිට හරි වටිනවා. ඒකට හේතුව තමයි ගුරුවරු හැටියට අපි තෑගි භෝග නෙමෙයි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ අපි වගේ කිරීමක්. ඒක මේ ගුරුවරුන්ටත් ඕගොල්ලෝ කරන්න ඕනේ දුවේ පුතේ ඔයගලගේ පාසලේ ඉන්න ගුරුවරුන්ටත් කරන්න සමහරක් වෙලාවට උගුර කඩාගෙන කෑ ගහනවා දවස් 30ෙම ඒ කෑ ගහන්නේ මගේ දුවල පුතාලා වෙනුවෙන්. ඉතින් සමහරක් වෙලාවට gedara deval pawa අමතක කරලා අපේ ගුරු මෑණිවරු පියවරු පාසල් වල වෙහෙසෙනවා. ඉතින් ඒ ගුරු මෑණිවරු පියවරුවත් අගේ කරන්න මේ විදිහටම. ඉතින් රූපවාහිනී ඉන්න අපේ ගුරු මඩුල්ලත් විශේෂ වෙහෙසක් දරුවා. ඉතින් ඒ වෙහෙසේ ප්‍රතිඵල අද අපි භුක්ති විඳිනවා. ඉතින් අජිත් සර් මොන වගේ ආහාර වේලක්ද අද සූදානම් කරලා තියෙන්නේ අපේ දුවල පුතාලට භුක්ති විඳින්න? ඔව්. අද දැන් ශිෂ්‍ය විභාගේ බොහෝම ළඟ එන නිසා මම මේ දවස් කීපේ වෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විෂය අනුව වෙන වෙනම කතා කරන්න. දැන් අපේ රත්තරන් දුවල පුතාලට මතක ඇති අපි පහුගිය දවසක කතා කරා ශිෂ්‍ය විභාගේ දෙකපත්‍ර ගණිත කොටස ගැන. ඉතින් අද දවසේ අපේ දුවල පුතාලට මම තෝරගෙන තියෙනවා ශිෂ්‍ය විභාගේ දෙකපත්‍රේ මව්බස කොටස ගැන කතා කරන්න. මාවත කොටස ගැන ඊට කලින් මේ ටෙරන්ස් කියපු කතාවට තව පොඩි ඌණ පූරණයක් මම එකතු කරන්නම් අර අපේ ගුරුවරු ගැන. ඇත්තටම අපේ පාසල් පද්ධතියේ ගුරුවරු සියලු දෙනාම දැඩි කැපවීමක් කරනවා මේ ඉගෙනුම ගැනීම ක්‍රියාවලියේදී. හැබැයි විශේෂයෙන් මම හිතනවා ටෙරන්ස් අමනාපෙන එකක් නැහැ මාත් එක්කලා අපේ ප්‍රාථමික ගුරු බවතුන් මහා මෙහෙයක් කරනවා. මොකද අර පුංචි දූල පුතාලා හයක් හතරක් නොදන්න මේ දරුව එක ශ්‍රේණියේ ඉඳලා අරගෙන ඉහළට නංවන්න ලොකු කැපකිරීමක් කරනවා. ඉතින් ඒ අතරෙදිත් අපේ පහ ශ්‍රේණියේ ගුරු මෑණිවරුන් පියවරුන් රට පුරාම කරන මෙහෙ අමතක කරන්නත් බෑ. හොඳයි. එහෙමනම් අපි කතා කරමු අද දවසේ මව්බස කොටස ගැන. මං අහනවා දැන් අපේ දුල පුතාලගේ ශිෂ්‍ය විභාගේ දෙක පත්‍රේ මව්බස කොටසට ලකුණු කීයක් විතර වගේ හම්බෙනවද? ලකුණු දැන් ඔක්කොම හම්බෙනවා. අපිට දෙක පත්‍රේ ලකුණු හම්බෙනවා 100ක්. මේ ලකුණු 100න් ලකුණු 30ක් විතර නේද? ලකුණු 30ක් විතර ලැබෙනවා අපට මව්බස කොටසට. ඉතින් මේ මව්බස කොටස කියන ඉතාමත් වැදගත්. මොකද හේතුව දැන් අපේ
මේ සිංහල මාධ්‍ය සහ දෙමළ මාධ්‍ය දරුවෝ විභාගෙට පෙනී සිටිනවා. සිංහල මාධ්‍ය ගැන කතා කරොත් එහෙම මේ ඔබ පිළිතුරු ලියන භාෂාව සිංහල. ඒ නිසා ප්‍රශ්නයක් කියවලා තේරුම් ගන්න ඔබට හැකියාව තියෙන්න ඕන. ඔබ දන්න දේ ලියලා පෙන්වන්න තියෙන්න ඕන. ඒ නිසා මේ මව්බස කොටස ඉතාමත්ම වැදගත්. ඒ අතරේ ඍජුවම මව්බස කොටසෙන් සාමාන්‍ය ලකුණු ලැබෙනවා ඔබට 28ක් විතර වගේ ප්‍රමාණයක්. 30කට ආසන ප්‍රමාණයක්. හැබැයි මේ විභාගයේදී ටෙරන්ස් අපේ දරුවන්ට නිකම්ම ලකුණු දෙකක් ගන්නත් පුළුවන්. ඒ කොහොමද සර්? පුංචි සැලකිල්ලක් තමයි ඒ දක්වන්න ඕනේ. ලකුණු දෙකක් ලේසියම ගන්න පුළුවන්. පුළුවන් ද පුතාලට අනුමාන කරන්න මේ ලකුණු දෙක හම්බෙන්නේ මොන වටද කියලා. අපේ පුතාලට කියන්න පුළුවන්ද? අත්තකුරු වලට. හැබැයි අත්තකුරු වලට කියන වචනේ විතරක් මදි පුතේකට විශේෂණයක් දාන්න පුළුවන්ද? මොන අත්තකුරුද? පැහැදිලි අත්තකුරු වලට. එහෙනම් ඔන්න පැහැදිලි අත්තකුරු වලට ලකුණු දෙකක් ලැබෙනවා. එහෙනම් මගේ රත්තරන් දූල පුතාලා ලියන හැම පිළිතුරක්ම ඉතා පැහැදිලි අකුරෙන් ලියන්න. දැන් මුතු කැට වගේ අකුරු අපි හැමෝටම ලියන්න බැහැ. නමුත් අපිට පුළුවන් වෙන්න ඕන කෙනෙකුට කියවන්න පුළුවන් විදිහට. ඒ වගේම අංගෝපාංග සහිතව ලියන පිළිතුර ඉදිරිපත් කරන්න. ඉතින් එහෙමනම් අපි කතා කරමු මව්බස ගැන. මම පොඩ්ඩක් මතක් කරන්න කැමතියි අපේ දූල පුතාලට මේ අපේ අකුරු 60 ගැන. සිංහල හොඩි අකුරු කීයද? 60යි. එතකොට අපේ අකුරු 60 ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේ බලන්න මේ මගේ අතේ ඇඟිලි දිහ. මගේ අතේ ඇඟිලි පහ. එක උසද? මේ ඇඟිලි පහේ උසේ වෙනස්කම් තියෙනවා. ඒ වගේ දුවේ පුතේ සිංහල හෝඩියේ අකුරු 60ක් අපි ලියනකොට උස අනුව වෙනස්කම් කීපයක් තියෙනවා. ඔබට මතක ඇති මම මේ ගැන ඔබව දැනුවත් කළා. දැන් මේ බලන්න මේ කඩල කියන වචනේ ගත්තාම කයන්නේ උස බලන්න. බලන්න අපේ රත්තරන් දූල පුතාලා ඩයන්නේ උස. ලයන්නට මොකද වෙලා තියෙන්නේ? යා පහලට ගිහිල්ලා. ඉතින් ඒ නිසා අපේ මේ අකුරු වල වෙනස්කම් තියෙනවා. ඉතින් ප්‍රමාණය අනුව ගත්තාම අපේ තියෙනවා අකුරු වර්ග තුනක්. අකුරු වර්ග තුනක්. මම ඔන්න එහෙනම් අහනවා මේ අපේ මේ ආගන්තුක දුල පුතාලා ටිකක් නේ ඉන්නේ. විශේෂයෙන්ම දැන් කොහොමත් ආගන්තුක තමයි. දැන් විශේෂයෙන් අද දවසේ මේ එකතු වෙලා ඉන්නේ මේ ලංකාවේ විවිධ ප්‍රදේශවලින් නිරන්තරයෙන් නැනමිහිරට කතා කරන දුල පුතාලා කීප දෙනෙක්. අකුරු වර්ග කීයක් තියෙනවද? තුනක් තියෙනවා. මොනවද? මධ්‍යක්ෂර තියෙනවා, ආරෝහණ අක්ෂර තියෙනවා, අවරෝහණ අක්ෂර තියෙනවා. ඉතින් උසානුව අකුරු වර්ග තුනක් තියෙනවා. දැන් මේ මධ්‍යක්ෂර ගැන කතා කරද්දී බලන්නකෝ මේ ඉබිරාල දිහ. ඉබි අකුරු කියලා දවසක් මතක ඇති මං කියලා දුන්න අපේ දූල පුතාලට. ඒ කියන්නේ මේක අපි ලියන්නේ ඔන්න රූල පිරෙන්න. දැන් රූල ලියනවා නම් රූල පිරෙන්න ඔන්න ලියනවා. සාමාන්‍ය දෙක ශ්‍රේණියේ දරුවෝ ලියද්දි මෙහෙමයි ලියන්නේ. ඊළඟට ආරෝහණ අකුර මේ බලන්න. ඊට අතුඩට යනවා ආරෝහණ, ඉහළට යනවා. ඊළඟට අවරෝහණ අකුරු වඳුරු අකුරු කියලා දවසක් මං කිව්වා මතක ඇති. වඳුරගේ නැට්ට ගහෙන් පල්ලෙහාට එල්ලෙනවා වගේ අත උඩ ඉද්දි මේ අවරෝහණ අකුරු රූලෙන් පහළට යනවා. ඉතින් ඒ නිසා මේ අකුරු වර්ග තුන ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. පිල්ලම් ටික ගැනත් අපේ රත්තරන් දූල පුතාලා වැඩි අවධානයක් යොමු කරන්න ඕන. මොකද පිල්ලම් හඳුන්වන නිවැරදි නාමයන් ගැන දැනගෙන ඉන්න ඕන. ඉතින් හොඳයි. එහෙමනම් පහ ශ්‍රේණියේ දරුවෝ අකුරු ලියන්න ඕනේ කොයි තරම් ප්‍රමාණයටද? අපි අහලා බලමු මේ ඔයගොල්ලන්ගේ යාළුවන්ගෙන්. පුතේ කියන්න බලන්න මට පහ ශ්‍රේණියේ දරුවෝ අකුරු ලියන්න ඕනේ රූලෙන් කොච්චර විතර වගේ ප්‍රමාණයටද? රූලේ භාගයට නේද? රූලෙන් භාගයක් ප්‍රමාණයට ලියන්න ඕනේ. රූල් දෙක අතර උසින් භාගයක ප්‍රමාණය තමයි පහේ දරුවෝ අකුරු ලියන්න ඕනේ. හැබැයි දැන් මේ ශිෂ්‍යත් විභාගයට අපිට මේ එහෙම රූල් දෙකක් දෙන්නේ නැහැ, 33ක් දෙන්නේ. ඉතින් ප්‍රමාණවත් තරමේ උසකින් අකුරු ලියන්නත් සැලකිලිමත් වෙන්න ඕන අපේ දූල පුතාලා. ඒත් එක්කම සර් දැන් මේගොල්ලෝ මේ දැන් විභාගෙට ඇවිල්ලා වගේ ඉන්නේ. බලන්නකෝ සර් මූණවල් වල මේ විභාගෙට ලෑස්ති වෙන්න වගේ පොඩි හිනාවක්වත් නැහැ නේ. කොකෝ හිනා වෙන්න බලන්න හැමෝම. පුතේ දුවේ හරි වටිනවා අපි මේ සතුටින් ඉගෙන ගන්න එක. ඒකට හේතුව තමයි අපි මොලේ වුණත් අපි දෙයක් සතුටින් ඉගෙන ගන්නකොට මතක හිටින ප්‍රමාණය වැඩි. දැන් ඉතින් විභාගෙට ලෑස්ති වෙලා ඔන්න දැන් විභාගේ දැන් ලියනවා මං කාටවත් ඇහුම්කන් දෙන්නේ නැහැ, හිනා වෙන්නේ නැහැ, තද කරගෙන. එහෙම නෙමෙයි අපි සැහැල්ලුවෙන් හිනා වෙලා ඉගෙන ගමු නේද? ඔව් දැන් මේ දුරකථනෙන් මේ දරුව අපිට කතා කරද්දී නම් ඉතින් අපෙන් කෑවද බිවද කියලා එහෙමත් අහනවා. ඔව් ඔව් බොහොම ලෙන් ගතුයි අපිත් එක්කලා.
ඉතින් බය වෙන්න එපා මේ අපිත් එක පාඩමට එකතු වෙන්න ඕනේ දැන් අපේ රත්තරන් දූල පුතාලා ආලින්දෙන මේ අපූර්වට එකතු වෙන්නේ නේද හොඳයි අපි එහෙමනම් ඊළඟට යමු ශිෂ්‍යත් විභාගේ දෙක පත්‍රේ නොවරදින ප්‍රශ්නයකට මොකද්ද පුතේ ආරම්භක ප්‍රශ්නේ අපේ දෙක පත්‍රේ හැම විටම ඡේදයක් විතරමද සමහර අවුරුදු වල කවි පන්තියක් දෙන්නත් පුළුවන් නේද හැබැයි වැඩි නැඹුරුවක් අපිට තියෙන්නේ නම් මේ ඡේද දීම තියෙන්නේ නේද අපි ආසන්න අවුරුදු වල ගත්තාම ඉතින් පුතේ මේ ඡේදේ ගැනත් චුට්ටක් ඔන්න මං කියන්න ඕන ඔයගොල්ලන්ට අපිට මුල් කාලේ ශිෂ්‍යත් විභාගෙට මේ ඡේද කොටස් ඉදිරිපත් කරලා තිබුණේ 3 4 5 පෙළ පොත් ඇසුරෙන් ඇතැම් විට ගුරුවත් පොත් ඇසුරෙන් හැබැයි දැන් මේ මෑත කාලේ ඉඳලා මෙන්න මෙහෙම වෙනසක් අපි දකිනවා ඒගොල්ලෝ ප්‍රශ්න පත්‍ර හදන අය මේ පෙළ පොතේ තියෙන යම් මාතෘකාවක් අරගෙන ඒගොල්ලෝ නිර්මාණය කරගත්තු ඡේදයක් දෙන්නේ අපට මොකද හේතුව මේ පෙළ පොතේ ඡේද දුන්නාම සමහර ලාවට අපේ දරුවෝ ඉතින් ඔබට උත්තර ලියලා ලියලා හොඳ හුරුවක් තියෙන හන්දා අපට අර සැබෑ දක්ෂයෙක් මේ විභාගෙ දිස්මතු කර ගන්න ඕන නිසා ගොඩක් වෙලාවට ඒගොල්ලෝ නිර්මාණය කරන ඡේදයක් ඔබට ලැබේවි පෙළ පොතේ ඡේදයක් දෙන්නත් ඉඩ තියෙනවා මොකද මේ අලුත්ම පෙළ පොත් නිසා කොහොම හරි මේ ඡේදෙන් අහන ප්‍රශ්න සාමාන්‍ය ප්‍රශ්න කීයක් විතර වගේ අපෙන් අහනවද 6ක් 6ක් විතර වගේ අහනවා නේද දරුවෝ අද සූදානම්ෙන් ඉන්නේ මේ ප්‍රශ්න පත්‍රයට ආගෙන නේද ප්‍රශ්න 6ක් විතර අහනවා මේ ප්‍රශ්න 6 නම් රත්තරන් දුවේ පුතේ හොද්දට මතක තියාගන්න අකුරක් නෑර බලනවා පිල්ලමක් නෑර බලනවා විශේෂයෙන් මෙතනදී ඔයගලන්ට තියෙන්නේ මේ ඡේදයේ ඇසුරෙන් ලියන්න තියෙන්නේ එතකොට ඇතැම් විට උපුටා දැක්වීම කරන්න දින උපුටා දක්වනවා කියන්නේ උඩ තියෙන දේවල් පල්ලෙහා අරගෙන ලියලා පෙන්නන්න ඕන. ඉතින් ඒ වගේ තැන්වලදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න අකුරු ටික හරියට ලියන්න ඕන. අනිත් එක මේ ඡේදේ හොඳට කියව ගන්න ඕන. දැන් පුතාලා නම් සාමාන්‍ය ඡේදේ කීපාරක් විතර කියවනවද? තුන් පාරක් කියවනවා නේද? හා හා. හොඳයි. ඉතින් එහෙනම් මේ ඡේදේ බලමුකෝ අපි. සැප්තැම්බර් යනු සාහිත්‍ය මාසයයි. පොතපතට ඇල්මක් ඇති බහුතරයක් සාහිත්‍ය මාසයේ එනතෙක් ඇඟිලි ගනිමින් සිටිනුයේ තම පෞද්ගලික පොත්ගුලට පොත් කිහිපයක් අලුතින් එක් කර ගැනීමටය. කියවීම ඉතා සුන්දර අත්දැකීමකි. සමහරු පොතක් අතට ගත් විට එය එක හුස්මට කියවති. විවේකයක් ලැබෙන සෑම විටකම පොතපතට යොමු වීම කාහටත් වඩා ඵලදායක වෙයි. දැන් ඔන්න ඡේදය. දැන් අපේ දරුවෝ නම් කියනවා ඡේද දෙපාරක් විතර වගේ තුන් පාරක් විතර වගේ කියවන්න ඕන කියලා. ඔව් හොඳින් අවබෝධයෙන් කියවන්න. දැන් ඔන්න ඊළඟට ලෑස්ති වෙනවා අපි ඡේදෙන් අහන ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න. ආ ඔන්න බලන්න. මං ඒ ඡේදේ පොඩි පොඩි කොටස් අරන් මෙතන ඉස්මතු කරන්න මේ තිරේත් එක්කලා ගලපන්න ඕන නිසා පළවෙනි ප්‍රශ්නේ. බලමු අපේ පුතාලට උත්තර දෙන්න පුළුවන් වේද කියලා. යම්කිසි කාර්යයක් අවසන් වනතුරු නොනවත්වා කිරීම හැඳින්වීමට මෙහි යොදා ඇති පදය ලියන්න. පුළුවන් ද උත්තරයක් දෙන්න? ඔව්. කියන්නකෝ. එක හුස්මට. එක හුස්මට. ඒක වතුර ගලන්න වගේ එන උත්තර නේද? එක හුස්මට අපි බලමු හරිද කියලා. ආ. ඔව් මේ තියෙන්නේ එක හුස්මට සමහර පොතක් අතර ගත්තාම මේක එක හුස්මට කියවනවා එහෙනම් ඔන්න එක හුස්මට කියලා ලියන්න ඕන හැබැයි පද දෙකකට ආ හොඳයි ඔන්න තව ප්‍රශ්නකට යමු අපි පොත් කියවන්නන් ඇඟිලි ගනිමින් සිටිනුයේ කුමකටද පුළුවන් ද උත්තරයක් හොයන්න සාහිත්‍ය මාසේ එනතුරුද ඔන්න බලමු අපි පොඩ්ඩක් අන්න එතනදී පුතේ ඔන්න සැලකිලිමත් වෙන්න ඕන තව පුංචි තැනක් මං කියන්නම් අපේ දුල පුතාලට අපි ඡේද දෙපාරක් තුන් පාරක් කියව ගත්තට පිළිතුරු ලියනකොට ආපහු වටයක් ඡේදෙට යන්න වෙනවා උමනා තැන්වලදී ඡේද දිහා බලන්න වෙනවා ආ අපි බලමු පොතපතට ඇල්මක් ඇති බහුතරයක් සාහිත්‍ය මාසයේ එනතෙක් ඇඟිලි ගනිමින් සිටිනුයේ තම පෞද්ගලික පොත්ගුලට පොත් කිහිපයක් අලුතින් එක් කර ගැනීමටය. එහෙනම් මේ ඇඟිලි ගනිමින් සිටිනුයේ කුමකටද? මොකටද? තමන්ගේ පෞද්ගලික පොත්ගුලට පොත් කිහිපයක් අලුතින් එක් කර ගැනීමට. මම කියනවා ඒගොල්ලෝ සාහිත්‍ය මාසෙනකන් ඇඟිලි ගනිමින් ඉන්නවා. ආ ඇඟිලි ගනිමින් ඉන්නවා සාහිත්‍ය මාසෙනකන්. හැබැයි මොනවටද? කුමකටද?
ඒ අවස්ථාවේදී පුළුවන් තමන්ගේ පෞද්ගලික පොත්ගුලට පොත් කිහිපයක් අලුතින් එක් කර ගැනීමට. හොඳයි මේ බලන්න තව ප්‍රශ්නයක්. කැමැත්තක් යන අදහස දීමට මොකද්ද මෙතන දීලා තියෙන පදය? ඔව් සැප්තැම්බර් යන සාහිත්‍ය මාසයයි පොතපතට ඇල්මක් ඇති බහුතරයක්. එහෙනම් කැමැත්තක් කියන එකට මොකද්ද වචනේ? ඇල්මක්. කැමැත්තක් කියන එකට වචනේ ඇල්මක්. ඉතින් අපි හරියට ලියන්න ඕන අර ඡේද තියෙන විදිහටම ලියන්න ඕන ඉදිරිපත් කරන්න ඕන. ඔන්න දැන් තව ප්‍රශ්නයක්. ඡේදෙන් ප්‍රශ්න 6ක් විතර අහනවා කිව්වනේ. සුන්දර අත්දැකීමක් ලෙස හඳුන්වා ඇත්තේ කුමක්ද? කියවීම. මොකද්ද? කියවීම. කියවීම. සුන්දර අත්දැකීමක් ලෙස හඳුන්වා ඇත්තේ කියවීම. ඉතින් බලන්න පුතේ මම ඔයගලන්ට මේ ඉස්මතු කරලා දෙන්නේ මතක් කරලා දෙන්නේ විටින් විට ඔබට මතක් කරලා දෙන්නේ අපි මේ ඡේදෙන් අහන ප්‍රශ්න ටික ඉතා වැදගත් ලකුණු 6ක් ගන්න. ඒ වගේම මේ උවමනා හැම තැනකදීම ආපහු ඡේදෙට එහෙම නැත්නම් කවියට ගිහිල්ලා ඒ ඇසුරෙන්ම උත්තර ගන්න. මහා ප්‍රාණ අකුරක් සහිත වචනය තෝරා ලියන්න. මහා ප්‍රාණ අකුරක් සහිත වචනයක්. මට පොඩ්ඩක් ඊට කලින් කියන්නකෝ අපේ සිංහල හෝඩියේ අකුරු ඔක්කොම කීයක් තියෙනවද? 60ක්. 60ක් තියෙනවා. අපේ අකුරු 60 අතරේ මහා ප්‍රාණ අකුරු කීයක් තියෙනවද? 10ක්. 10ක් තියෙනවා. මහා ප්‍රාණ අකුරු 10ක් තියෙනවා. හොඳයි මං එන අල්ප ප්‍රාණ අකුරු පහක් කිව්වොත් ඒ අකුරු පහේ මහා ප්‍රාණ අකුරු කිව්වේ ඇගෙද බලමු කචට තප ඒවල මහා ප්‍රාණ අකුරු ක ච ට ත ප දැන් ඔන්න බලන්නකො වෙනස පුතේ දැන් මම කියනකොට මම මේ අඩු මේ වායුව අපිට ඒ කියන්නේ අඩු හඬකින් මං කිව්වේ කචට තප දැන් මේගොල්ලෝ කියනකොට ක ච ට ත ප මහා පණක් දාලා කියන නිසාවෙන්ම තමයි දුවේ පුතේ මහා ප්‍රාණ අකුරු කියන්නේ. එතකොට එහෙනම් කච්චට තප අනිත් අකුරු පහ තමයි ගජ ඩ දබ. තව දෙයක් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන දුල පුතාලා. මෙතනදී කියනවා සමහර විට මේ මෙහි සඳහන් මහා ප්‍රාණ අකුර ලියන්න. සමහර අවස්ථාවල කියනවා මහා ප්‍රාණ අකුර සහිත වචන ලියන්න. ඒ නිසා හොඳ සැලකිල්ලෙන් කියවන්න ප්‍රශ්න මෙතන අපෙන් අහන්නේ මහා ප්‍රාණ අකුර සහිත වචනේ තෝරලා ලියන්න. එහෙනම් මොකද්ද අපි ලියන්නේ? පලදායක. පලදායක කියලා ලියන්න ඕන. මහා ප්‍රාණ පයන්න තියනවා නේද? එහෙනම් ඔන්න අපි ලියනවා පලදායක. අර වචනේ වැදගත් වෙනවා. වචනේ අපි ලියන්නේ පලදායක කියලා. හොඳයි දැන් ඔන්න අන්තිම ප්‍රශ්නේ. ඔන්න දැන් ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියාගෙන යනකොට ආරම්භක ප්‍රශ්නේ ඒකෙත් ඔන්න 6 වෙනි ප්‍රශ්නෙට යන්නේ ආ. මෙම විස්තරයට වඩා සුදුසු මාතෘකාව යටින් ඉලක්ක අඳින්න තියෙනවා. මේ විස්තරයට වඩාත් ගැලපෙන්නේ සාහිත්‍ය මාසය කියන එකද පොත් කියවීමේ අගය කියන එකද නැත්නම් පොත්ගුල් පුළුල් කර ගැනීම කියන එකද? පුතලා හොඳට කල්පනා කරලා බලන උත්තරය දෙන්න අපේ රූපවාහිනී තිරේ ඉස්සරහා අපිත් එක්කලා එකතු වෙන අපේ රත්තරන් දුවලා පුතලත් බලන උත්තරයක් කල්පනා කරන්න. සාහිත්‍ය මාසයේද මේකට දෙන්න හොඳ මාතෘකාව පොත් කියවීමේ අගයද නැත්නම් මේ පොත්ගුල් ඒ කියන්නේ පුස්තකාලේ තමන්ගේ ආ පුළුල් කර ගැනීමද? දෙරන්ස දැන් කල්පනා කරනවා අපේ දරුවෝ හොඳයි කල්පනා කරලා තමයි උත්තර දෙන්න ඕනේ. කලබල වෙන්න එපා. අනවශ්‍ය කලබලේ හොඳ නැහැ. මේගොල්ලෝ කල්පනා කරනකම් මම පොඩි දෙයක් කිව්වට කමක් නැද්ද සර්? මේ රසංජන බණ්ඩාරේ විජේ විද්‍යාලයේ මාතලේ ඉඳලා තමයි මේකේවල තියෙන්නේ. ලෝකේ බිසීම දුරකථනය වෙනුවෙන් දවසක තෑගි දුන්නොතින් දිනන්නේ 16යි 10යි. ඊළඟට කියනවා ලෝකයේ දිගම දිගු පෝලිම අදටත් පොරකන ඒ කිව්වේ අපේ ගෙදර හති වෙටිච්ච දුරකථනයලු. ඉතින් මේ දුරකථනයට අවස්ථාවක් දෙන්න සද ප්‍රශ්නේ සූදානම් නේද? ඉතින් සම්පෝෂ දිනන දරුවෝ දවසේ ප්‍රශ්නය අද 4 මාරෙන් පස්සෙත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේගොල්ලන්ට නම් අවස්ථාව නෑ. හැබැයි අපි මේගොල්ලන්ගෙන උත්තර අහමු අන්තිමේදී. හොඳයි සර්. දැන් මේගොල්ලෝ සූදානම් ඇති නේද? ඔව් දැන් මම ප්‍රශ්නයක් ඇහුවා මේ විස්තරයට වඩාත් හොඳ මාතෘකාව. මොකද පුතල හිතන්නේ? පොත් කියවීමේ අගය. දැන් අපේ දුල පුතල මොකද හිතන්නේ? අපේ නිවසේ ඉඳන් බලන දුල පුතල සමහරුන්ට හිතේ සාහිත්‍ය මාසය කියලා. ඒ මොකද එහෙම හිතෙන්නේ? මේකේ ආරම්භයේදී තියෙනවා සැප්තැම්බර් යන සාහිත්‍ය මාසයයි කියලා. හැබැයි අපි දන්නවා අපි පළතුරු ගෙඩියක් එහෙම කන්න අතට ගත්තාම කවුරු හරි කිව්වොත් එහෙම මේ පළතුරු ගෙඩිය කොහොමද කියලා ඇහුවොත් අපි පළතුරු ගෙඩිය අතට ගත්ත ගමන් තීරණයකට එන එක
ඒ තරම් සාධාරණ නැහැ. ඒත් එකල පළතුරු ගෙඩිය එක කටක් විතරක් කාලා තීරණය කරන එක සාධාරණ නැහැ. එන අපි පළතුරු ගෙඩිය හොඳට රස විඳලා තමයි ඒකේ රසයේ ගුණය ගැන අපි කතා කරන්න ඕනේ. එහෙනම් විස්තරේ හොඳින් කියවන්න අපේ මේ දුල පුතා දීපු උත්තරේ හරියට හරි මේකේ කියවෙන්නේ මේ පොත් කියවීමේ අගය ගැන. මේකේ අවසානයේ කියනවනේ මේ පොතපතට යොමු වීම වටිනවා කියලා. එහෙනම් පොත් කියවීමේ අගය ගැනයි කියන්නේ. ඊළඟට දැන් ඔන්න දැන් මේ අපි අද දවසේ මේ මතක් කිරීම කරලා දෙන්න සූදානම් වෙන්නේ අපේ දුල පුතාලාට. මොකද ඔබ මුණගැහෙන දවස් ප්‍රමාණය බොහොම සීමිතයි මට ඔබ ඉදිරියට එන්න තියෙන දවස් ප්‍රමාණය. ඉතින් අද දවසේ මව්බස කොටස ගැනයි කතා කරන්නේ. දැන් මං ලෑස්ති මේ ලිවීමේදී අනුගමනය කළ යුතු සරල රීති ටිකක් ඔබට ලකුණු කීපයක් එකතු කරගන්න අවස්ථා ටිකක් මතක් කරන්න ආයෙ පාරක්. උක්ත ආඛ්‍යාත පද ගැලපීමේ රීති අපි දැනගෙන ඉන්න ඕන. ඒ වගේම අක්ෂර රීති දැනන් ඉන්න ඕන. ඊළඟට වෙනත් රීති තියෙනවා අපි දැන සිටියේ යුතු රීති. අක්ෂර රීති ටිකක් ඔන්න මතක් කරන්න සූදානම්. මතක ඇති වෙනදන්න මම මේවට අල්ලගන්නේ ටෙරන්ස්ව අල්ලගන්නේ. අද අක්ෂර රීති ටික මම කාල වෙලා යන නිසා ටිකක් ඉක්මනින් ඉදිරිපත් කරන්නම්. අප උගමනා ඕන වෙලාවක අපේ මේ දුලපු තලා තින්න උදව් ගන්න. තොරණ බලන්නකෝ තොරණ ලියලා තියෙන විදිහ. ඇයි මේ තොරණ දෙරණ උපකරණ සාධාරණ අසාධාරණ රණවරා රණවිරු රණකාමි රණසූර ඔය නයන දාන්නේ නාම පදවලදී නාම පදවලදී රයන්නට පස්සේ දෙන්නේ මූර්ධජ නයන නිසා. ඉතින් ඔන්න අපේ දුලපතට මතක තියෙන්න ඕන ඕක. හාරනවා කියද්දි දන්තජනි දාලා තියෙන්නේ මොකද? හාරනවා කියන්නේ මොකද්ද? මේ වර්තමාන කාල ක්‍රියාපදයක්. එහෙනම් ඔය වර්තමාන කාල ක්‍රියාපදවලදී මොකද වෙන්න ඕනේ? දන්තචන යන්නේ ඉන්නේ. හාරනවා. තව වචනයක් මතක් කරලා කියන්න බලන්න. රට පස්සේ න වෙන ක්‍රියාපදයක්. හාරනවා. හාරනවා. ගරනවා. තෝරනවා. බඩු කිරනවා. උදුරනවා. සූරනවා. පාරනවා නේද? හොඳයි. ඊළඟට පාෂාන. බලන්න පුතාලා පාෂාන කියද්දි මොකද්ද නයන්න කියලා? මූර්ධජ නයන්න. ඇයි මේ මතකද? ඔව් මොකද්ද මූර්ධජ? මූර්ධජ සයන්නට පස්සේ මූර්ධජ නයන්න යෙදී ඇති පාෂාන. තව වචන දෙකක් මතක නම් කියන්නකෝ. පාෂාන තාක්ෂණය, පරීක්ෂණය, පෝෂණය, දූෂණය, භීෂණය, නිරීක්ෂණය, පරේෂණය නේද? හොඳයි. ඊළඟට දේශනය. මේ මොකද මේ දේශනයේදී වෙලා තියෙන්නේ? දන්තජ නයන දාලා තියෙන්නේ ඇයි? තාලුජසයට පස්සේ යෙදෙන්නේ දන්තජ නයන්න. දැන් මම මේ ඉදිරිපත් කරන්නේ අපේ රත්තරන් දූල පුතාලා තුන ශ්‍රේණියේදී, හතර ශ්‍රේණියේදී විතරක් නෙමේ, පහ ශ්‍රේණියේදී ඔබව දැනුවත් කරපු මේ රීති ටිකක් මේ තියෙන්නේ. වෙලාට සමාවල්ල ගත්තේ නැත්තේ. ඒක තමයි වැඩේ තියෙන්නේ නේද? හොඳයි. ඉතින් මේ රීති විශේෂයෙන් දැනුවත් වෙනවා. දේශනයේ තාලජසයට පස්සේ දන්තජ නයන. දේශනයේ ප්‍රශ්න විකාශන ප්‍රදර්ශන සුදර්ශන ඔක්කොම තාලජසයට පස්සේ දන්තජ නයන. ඊළඟට අපි බලමු මේ තව රීතියක්. දැන් කකුල කියලා ලියද්දි මොන ලයන්නද? දන්තජ. හොඳයි. මං එහෙනම් අහනවා. වෙල කියලා ලියද්දි මොන ලයන්නද? දන් මූර් එහෙම එහෙම කියනවා නේද? දන්තජ මූර්ධජ. ඔන්න දැන් ඕකට කියනකො දන්තජ. පුතේ ඕකට දැන් එහෙම දැන් මේ ලියන එක දැන් මටවත් පුතාලටවත් අපිට එහෙම හිතෙන හැටියට වෙනස් කරන්න බැ. මේවට තියෙන භාෂාවේ පිළිගත්තු රීති තියෙනවා. හරි ලේසියි මේ අග ලයන්න හොයාගන්න. මොකද බහුවචනේ මතක් කරන්නකෝ. බාන මට කියන වෙලේ බහුවචනේ මොකද්ද? වෙල්. බහුවචනෙට ල් කියලා එනවා නම් අය සැකයක් නැහැ ඒක වචනේ දන්තජ ලයන්න. එහෙනම් මම මේ කියනවල ඒක වචන කියන්න. වෙල්. මල්. ගල්. කරල්. තොල්. පන්සල්. පින්සල්. ඔන්නෝම භාෂාවේ රීති තියෙනවා දැනුවත් වෙන්න ඕන. කැකුල. කැකුල කියද්දි නම් මූර්ධජ ලයන්න ලියන්නේ. මොකද හේතුව දැන් කැකුල කියන්නේ මොකද පුතේ? කැකුලක්. මල් කැකුලක් කියන්නේ මොකද්ද? මල් පොට්ටුවක්. එතකොට දැන් අපි මල් කැකුල් කියලා කියනවද? නෑ. මොකද අපි සිංහල ලියනකොට වචනවල අගට මූර්ධජ ලයන්න හල් කරනවද? නෑ.
එනිසා ඒ වගේ තැන්වලදී ඔන්න මූර්ධජ ලෑන දෙනවා කියලා මතක තියෙන්න ඕන. කසනවා කියද්දි දන්තජ සයනට පස්සේ දන්තජ නයන්නේ ඉන්නේ. ඉතින් ඒවා මතක තියාගන්න. කසනවා, තව ගසනවා, නසනවා නේද? හොඳයි. ණය මුදල. ඔන්න ණය මුදල කියද්දි මෙහෙම වෙන්න හේතුව කියන්න පුළුවන්ද පුතාලට? මොකද්ද? ණය කියන එක තමයි මූර්ධජයේදී එකම වචන. මූර්ධජ ණයන්නේ ආරම්භ වෙන අද වර්තමාන ව්‍යවහාරේ, අද ව්‍යවහාරේ, වර්තමාන ව්‍යවහාරේ තියෙන වචනේ තමයි ණය. ඉතින් ඒකෙන් තව වචන හැදෙනව නේද? ණය මුදල නේද? ණය ගනුදෙනු, ණය කරු, ණය ගැති, ණය හිමි, එහෙම වචන හැදෙනවා. ඊළඟට ඔන්න ලින්ද සුළඟ කොළඹ. ලින්ද සුළඟ කොළඹ. මොකද මේ මූර්ධජ ලයන් ඇවිල්ලා තියෙන කියන්න පුළුවන්ද? ඔව්. ඔව්ෝ. සංඥක අකුරු වලට කලින් එදෙන්නේ මූර්ධජ ලයන් එදෙන්නේ පුතේ. සංඥක අකුරු වලට කලින් මූර්ධජ ලයන් එදෙන්නේ. ඒකත් මතක තියාගන්න. ඊළඟට වැටුනේ කියද්දි බලන්නකෝ. මේක බොහොම විශේෂයි ඔයගොල්ලන් මේ වචනේ. මේ රීතිය. මොකද්ද රීතිය දන්නවද? අතීත ක්‍රියාවලදී නයන්න මූර්ධජ. දැන් අපිට ලියන්න වෙනවානේ. ආ වැටුනේ, තිබුනේ, දැනුනේ, සිතුනේ, ආ පෙරළුනේ, වැටුනේය ඔක්කොම මූර්ධජ. ඉතින් අපේ රත්තරන් දූලපතට මම මේ මතක් කිරීමක් මේ කරගෙන යන්නේ අක්ෂර රීති ගැන. මම හිතන්නේ නිමාඩු පාඩුව දැන් මුලින් ඉඳලා ඔයගොල්ලෝ ආවර්ජනය කරා නම් නැනමිහිර අපි ආරම්භ කාලේ ඉඳලා ඔයගොල්ලන්ට මේ පාඩම් මාලාවත් එක්ක හිටියා නම් මතක් කරගත්තා නම් මේ හැම එකක්ම අපි බොහොම හිමින් හිමින් මතක් කරලා දීලා තියෙනවා අපේ දූලපතලට. ආ ඊළඟට උක්තාක්‍යත පද සම්බන්ධේ. දැන් සාමාන්‍යයෙන් අපේ දරුවන්ට පුළුවන්කම තියෙන්න ඕන පුංචි වාක්‍යයක් ගලපලා ලියන්න. වැකි රචනාවේදී විශේෂයෙන් අපි කතා කරමු වැකි රචනාවත්. මේ උක්තාඛ්‍යාත පද සම්බන්ධ ගැන සමහර අවුරුද්දවල ඔයගොල්ලන්ට ප්‍රශ්න කීපයක් ඉදිරිපත් වෙනවා. සමහර විට ප්‍රශ්න 3ක් 4ක් විතර වගේ උන ලකුණු 4ක් විතර ගන්න හොඳ අවස්ථාවක්. අපි බලමු. මම ඉවර වෙන්නේ මොන අකුරෙන්ද? මියන්නේ නම් කියන බාන මම බත් කමි. අතීත කාලෙන් කියන්න. මම බත් කෑවෙමි. කෑවෙමි. මම ඉවර වෙන්නේ මියන්නේ. ඒක පුතේ ආයේ වර්තමාන, අතීත, අනාගත ඔක්කොම එහෙමයි. මම පාඩම් කරමි, මම පාඩම් කළෙමි. මම මියන් ඉවර වෙන්නේ. හොඳයි. අපි බලමු. අපි ක්‍රීඩා කරමු. අතීත කියන්න. අපි ක්‍රීඩා කළෙමු. කළෙමු. අපි ක්‍රීඩා කළෙමු කියලා තියෙන්නේ. අපි ක්‍රීඩා කෙරුවෙමු කියන එක මොකද? ගැලපෙයිද? ඒක ටික කතා කරන භාෂාවට කිටි විශේෂයෙන් මතක තියාගන්න ඕන. මේ වැකි ලියනකොට කථික භාෂාවේ ඈත් වෙනවා. කථික භාෂාව පාවිච්චි කරන්නේ නැහැ. අනිත් එක බලන්න වාක්‍යයක් අවසානයේ මොකද තියන්න ඕනේ? තිත. නැවතීමේ තිත තියන්න ඕනේ. ඒක ආය අමතක කරන්න එපා. හොඳයි. ඊළඟට අපි බලමු මේ ස්ත්‍රීලිංග පදයක්. නංගි පාසල් යයි. අතීත කාලේ කොහොමද ලියන්නේ? නංගි පාසල් ගියාය. ගියාය, ගියාය. මොකද අගට එන හඬ? ආ ආ ආ. ගියාය, කෑවාය, කළාය, කැඩුවාය, දැමුවාය, සෑදුවාය. ස්ත්‍රීලිංග පදවලට අපි දාන්නේ අතීත ක්‍රියාවලදී ආ කියන හැඩ. ඒත්කල තව දෙයක් මතක තියා ගන්න ඕන. මේ ගියාය, කළාය, කැඩුවාය කියනකොට ය නිපාතේ මොකද කරන්නේ? ටක් ඈත් කරලා ලියන්න ඕන. ඉතින් ඔය වගේ හොඳ මතකෙන් දැන් ඉන්න ඕනේ. හොඳ ගැම්මෙන්නේ දැන් ඉන්න ඕනේ නේද? විභාගේ බොහොම ආසන්නයිනේ. ඔව් සර්. ඔව්. දැන් ප්‍රශ්නෙත් අහන්න තියෙනවා. ඊට කලින් මම පොඩි මතක් කිරීමක් කරනවා. මේ අර ජපන් කවි ජාතියක් තියෙන දුවේ පුතේ හයිකු කවි කියලා, කෙටි කවි. ඒ වගේ වල ලියනවා නම් මේ වෙලාවේ වඩාත් හොඳයි. මම නම් ටික විතරක් කියන්නම්. බිනුද සුභාෂර පුතා ස්තුති කරලා එවලා තිනවා පුතේ. ගොඩක් ස්තුති. ඊළඟට සිතුනි ශෙනල්ය බණ්ඩාරවෙල මධ්‍ය මහාවිද්‍යාලයෙන් කවියක් එවලා තිනවා. ස්තුති පුද්දුවේ. ඒත් එක්කම චන්දිම රූපසිංහ මහතා එවලා තිනවා. මම හිතන්නේ ඔව්. ඔව් මේ මං හිතන්නේ තාත්තා කෙනෙක් ඉවලා තිනවා මේ ප්‍රයිවට් ටියුෂන් නැති කරලා තිනවා කියලා පුතාගේ. ඉතින් මේ තාත්තා කියලා තිනවා මේ පෞද්ගලිකව යන මේ ටියුෂන් පන්තියත් පවා නැති කරලා තිනවා. ඒ තරම් ඒගොල්ලන්ට මේ අපේ වැඩසටහන ගැන ලොකු විශ්වාසයක් තියෙනවා කියලා. අද ප්‍රශ්නේ අහලා ඉමු නේද සර්? සර් කියන්නකෝ බලන්න මොකද්ද අද ප්‍රශ්නේ කියලා. ඔව් අද අපි මේ දුලපුතාලගේ පෙළපතේ තියෙන පාඩමක් ඇසුරෙන් ප්‍රශ්නේ අහන්නේ. මතක් කරලා බලන්නක පෙළපතේ මේ පාඩම මතකද කියලා ඔයගොල්ලන්ට. රෙදිවියනා මකුළු දැරිය කුමන රටක ජන කතාවක්ද කියලායි අහන්නේ. ආ රෙදිවියන මකුළු දැරිය කියන කතාව කුමන රටක ජන කතාවද කියලායි අහන්නේ.
ඔන්න දුරකථනය විවෘතයි 250යි 16යි 10. දැන් දුරකථනයෙන් සම්බන්ධ වෙනකොට රූපහානි ශබ්දය අඩු කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න මතක තියාගන්න වැඩිපුර අවධානයක් අපේ දෙන තොරතුරු වලට ඉගෙන ගන්න දේට යොමු කරන්න කියලා මතක් කරන්නත් කැමතියි. මම අහන්න කැමතියි අපේ විශාඛා විද්‍යාලයේ දුවගෙන් දුරකථනයෙන් කීපාරක් විතර උත්සාහ කරලා තියෙනවද? 20 සැරයක් විතර උත්සාහ කරලා තියෙනවලු. ජිතුල උත්සාහ කරලා තියෙනවද? කීපාරක් විතරද? ගණන් කරන්න බැරි තරමට උත්සාහ කරලා තියෙනවලු. ඉතින් නමුත් උත්සාහය අතාරින්න එපා. ඒත් එක්ක මම මෙන්න මේගොල්ලන්ගේ නම් ටිකක් කියන්නම්. කුලණ දෙමිත්ත රත්නායක පුතත් එවලා තිනවා. ඒත් එක්කම හසංගි මාණික්කලා මාණික්ක දුවත් එවලා තිනවා. ඒත් එක්කම බිනුද සුභාෂවර පුතා. ඒත් එක්කම රන්දි කවිත්මා ගුණවර්ධන විද්‍යාකර ප්‍රාථමික විද්‍යාලයේ උපනායකින් ඔන්න ඔය කට්ටියත් එවලා තිනවා. නඳුනි දෙව්මිනී ලේනගල කනිෂ්ඨ ද්විතීයික පාසලෙන්. මේ දුල පුතාලගේ කවි කියවන්න වෙලාව නෑ පුතේ. අපි වැඩිපුර පාඩමට තමයි අවධානය දෙන්නේ. හොඳයි. එහෙනම් සර් අපි ඊටු ටිකක් කරගෙන යමු. ඔව් අපි කතා කරමු. මේ අතර අර සර් කිව්වා අර මේ විශ්වාසය අපි ගැන ලොකු විශ්වාසයක් තියාගෙන බොහෝ දෙනෙක් නැනමිහිර වැඩසටහන එකතු වෙනවා කෝ ඇත්ත. ඒ විශ්වාසය තියාගන්න ඕන දුවේ පුතේ. ඔබ විශේෂයෙන් පාසලේදී ඔබ ඔබේ පන්තියේ ගුරුවරයා ගැන විශ්වාසය තියාගන්න ඕන. ආ ඒ වගේම තමන් ගැන විශ්වාසයක් තියාගන්න ඕන. තමන් මේ විභාගේ මේක මට කරන්න පුළුවන් කියලා. දැන් අපේ ගොඩක් වෙලාවට මේ දෙමාපිය දරුවන්ට දෙනවා ඉලක්කේ කොහොම හරි ඔයා විභාගේ ලකුණු 200 ගන්නකො කොහොම හරි ගන්නකො හොඳට ලියන්නකො. ඉතින් කොහොම හරි ගන්න පුළුවන් නම් කවුරුත් කියන්න ඕනේ අපේ දරුවා අර ගන්නවා. ඉතින් වෙන්නේ මෙතන සිද්ධ වෙන්නේ මේ දරුවව ගාව තියෙන පුංචි අඩුපාඩු. ඒක හදන්න හොඳම කෙනා දයබර අම්මේ තාත්තේ ඔබ. ඒ නිසා මේ දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර අරගෙන බලන්න. දරුවාගේ පොත් අරගෙන බලන්න. බලලේ දරුවට විශේෂයෙන් වැඩියෙන් වැරදෙන්නේ මොනවද කියලා හොයලා බලලා ඒ තැන්වලට පිළියම් යොදන්න. ඔබ ප්‍රශ්න පත්‍රය අතර ගත්තාම දරුවා හරිගත්තු ප්‍රශ්නට වඩා ඔබේ අවධානය යොමු වෙනවා නම් දරුවට වැරදුණු තැන් මොනවද කියලා හොයාගෙන ඒ ටික හදන්න මේ කාලේ වුණත් ප්‍රමාණවත්. පොඩි ප්‍රශ්නයක් කියන්නද සර්? අකුරට ඉස්පිල්ල යෙදීමේදී ඒ අකුරට ගෑවෙනවා. නැහැ අපි ඉස්පිල්ල ගාවන්නේ නැහැ අකුරේ. අකුරේ ගාවන පිල්ලන් නොගාවන පිල්ලන් ගැන චුට්ටක් ආපස්සට බැලුවොත් එහෙම අපි දුලපතට බලා ගන්න පුළුවන් අපි මතක් කරලා තියෙනවා. ගාවන්නේ නැහැ. තව එක ප්‍රශ්නයක් සර්. රෑ රූ අකුරු ලියද්දී පිල්ලම් එම පිල්ලම් අකුරට ගෑවෙනවා. නැහැ ගාවන්නේ නැහැ. අපි දුරකථනයටත් ගිහිල්ලාමු සර්. ආයිබෝවන්. ආයිබෝවන්. ආයිබෝ. ඔයාගේ නම කියන්න. ආයිබෝවන්. නම කියන්න. ඉස්සෙල්ලි මගේ දිකාරම් සූර්ය. දුවගේ පාසල. හරි කියන්න දුවේ උත්තරේ. මං හිතන්නේ සර් පැහැදිලි උත්තරය ඇහුණා නේද? හරි එහෙනම් බොහොම ස්තුතියි දුවේ අපිත් එක්ක සම්බන්ධ වුණාට. හරි සර්. හොඳයි එහෙමනම් අපි කතා කර කර හිටියේ මේ ව්‍යාකරණ රීති ගැන. ඊළඟට මේ ඔන්න තව වාක්‍යයක්. දැන් අපි මේක මතක් කර කර හිටියේ මේ උක්තියට ගැළපෙන ආඛ්‍යාත තිබීම ගැන. ඔන්න සිංහයා ගොදුරට පණි. සිංහයා පුරුෂ ලිංග ඒකවචන පදය. සිංහයා ගොදුරට පණි අතීත කාලේ පැන්නේය. හොඳයි. ළමයි ගීත ගයති. ළමයි ගීත ගයති කිව්වහම අතීත කාලේ ළමයි ගීත ගයුවෝය. ගයුවෝය අතීත කාලේ ළමයි ගීත ගයුවෝය. ගයුවහ විලේ මල් පිපෙයි අතීතේ පිපුණේය. අන්න එතන තමයි විශේෂ වෙන්නේ අපට අර මූර්ධජනයන් අතීත ක්‍රියාවල උමනයි කියන කතාව. උමනා වෙනවා විශේෂ වෙනවා වැදගත් වෙනවා එතනදී. ආ හොඳයි. ඔන්න මේ අපේ වැකි රචනා ලියනකොට ඒ වගේම විශේෂයෙන් වාක්‍ය ගලපද්දී අපේ රත්තරන් දුලපුතලා දැනගෙන සිටියේ යුතුම අවස්ථා තුනක් තමයි මේ තියෙන්නේ. මේ බලන්න. නංගි හා මල්ලි පාඩම් අපි ලියන්නේ කරති කියලා. ඇයි මේ නංගි හා මල්ලි පාඩම් කරති කියලා දැම්මේ? අදෙන්න එකතු වෙලා මේ වැඩේ කරන්නේ. ඔය අපිට ඒ විදිහට සම්බන්ධ කරන වචන දෙනවා. දැන් අයියායි අක්කයි කියන එක තව විදිහකින් ලියන්න පුළුවන්. අයියා සහ අක්කා. එහෙම නැත්නම් අයියා හා අක්කා. අයියාද අක්කාද? අයියාත් අක්කාත්. ඔව තමයි ලිඛිත භාෂාවට බොහොම හොඳ පදාර නම් දෙකක් ගලපනකොට. ඉතින් සහ ද හා අත් ඒ වගේ අවස්ථාවල බහුවචන වෙන්න ඕන. එහෙනම් මං අහන ප්‍රශ්නයක් මේ බලන්න. තිරේ දිහේ නංගි හා මම පාඩම් කරමු.
නංගිහා මම පාඩම් කරමු. දැන් කලින් නංගිහා මල්ලි පාඩම් කරති. නංගිහා මම පාඩම් කරමු. ඒ මොකද? මම තියෙන එක තව කෙනෙක් එකතුනා අපි වෙනවා. ආ දැන් දැන් හිතන්නකෝ ඔයයි නංගි පාඩම් කර කර ඉන්න අම්මා අහනවා. මොකද කරන්නේ? මොකද්ද දෙන උත්තරේ? කතාගෙන වාසාවේ අපි මේ පාඩම් කරනවානේ. අපි දෙන පාඩම් කරනවා. අපි මේ ගමනක් යනවා. ආ අපි මේ වැඩසටහනකට එකතු වෙලා ඉන්නවා නේද? එහෙනම් තමුණුත් ඉන්නවා නම් අපි කියන එදම දානවා පුතේ. ඒ නිසා තමයි මෙතන මුයන්ෙන් අවසන් කළේ. ආ හොඳයි. නංගි සමග මම බත් කමි. මේ සමග තියෙනකොට නම් විශේෂයෙන් දැනගන්න ඕන දෙපැත්තෙන් එකගොල්ලයි කරන කෙනා වෙන්නේ කියලා. දුරකථනයට යමු ආයේ. අයිබෝවන්. අයිබෝවන් සර්. ආ පුතේ වාගේ නම කියන්න. මෙත්තරි සිතුමියා. ආ දුවේගේ පාසලේ නම මොකද්ද? ධර්මපාල මහා විද්‍යාලය. හරි. මේ යාළුව ටික දැක්කහම ඔයාට මොකද හිතුනේ? හිතා ගන්න අමාරුයි නේද? දුවේ මට කියන්නකෝ ඔයා දැන් විභාගයට සූදානම්ද? ඔව්. ඒ කියන්නේ දැන් ප්‍රශ්න පත්‍ර වලට ලකුණු සාමාන්‍යයෙන් කීයක් වගේ ගන්නවද? 97ක් විතර ගන්නවා සර්. ආ හොඳයි දුවේ. එහෙනම් කියන්නකෝ උත්තරේ මොකද්ද කියලා? ජපන් ළමා කතාව. ආ පළමු නේද? දැන් මං හිතන්නේ සර් බොහොම ස්තුතියි දුවේ දෙන්නෙක් විතර උත්තර කිව්වා නේ? හරි. හොඳයි සර්. කිව්වා අපි දන්නේ නැහැ තාම හරිද වැරදිද කියලා උත්තර. ඔව් දන්නේ නැහැ නේද? සර් දන්නේ නැහැ. මම දන්නේ නැහැ. හොඳයි. නංගි සමග මම බත් කමි කියනකොට පුතේ මේ සමග තියෙනකොට දෙගොල්ලන්ගෙන් එක ගොල්ලයි කරන කෙනා වෙන්නේ. ඒක විශේෂයෙන් මතක තියාගන්න. මොකද මෙව වුණා වෙනවා අපේ රත්තරන් දූල පුතාලට මේ වැකි රචනා හැම ලියනකොට. ඉතින් ඔන්න මං තව දෙයක් මේ උක්ත අනුක්ත පද සම්බන්ධයෙන් අපි මේ මතක් කිරීම කරගෙන යන්නේ කියන කමත කරන්න එපා. අපි හිමින් සැරේ කරපු පාඩම් අද මේ චුට්ටක් ඉක්මනින් කතා කරන් යනවා. අපි මාළුන් දෙස බැලුවෙමු. අපි මාළුන් දෙස බැලුවෙමු. ඇයි මෙතන මාළු කියලා දාන්න බැයිද? බැ. ඇයි බැරි? අපි එතන දැන් කරන කෙනා ඉන්නවා නම් අපි කියලා අනිත් එක්කෙනා මොකද කරන්න ඕනේ? අනුක්ත කරන්න ඕන මාළුන් කියලා. ආ එහෙනම් කියන්නකෝ. අපි කුරුල්ලෝ දුටුවෙමු. නිවැරදි කරන්නකෝ. අපි කුරුල්ලන් දුටුවෙමු කියලා කියන්නේ. ඉතින් අම්මේ තාත්තේ දැන් ඕගොල්ලන්ගේ දරුවෝ සූදානමින් ඉන්නේ. උවමනා ඔබ තව ටිකක් දරුවව උප කරලා ගන්න. ආ මතක් කරලා දෙන්න විශේෂ කරුණු ටික. ඔබ පොඩ්ඩක් දැනුවත් වෙන්න. දැනුවත් වෙලා දරුවට මම මතක් කරලා දෙන්න. අපේ දයාබර ගුරු මෑණිවරුන් පියවරුන් පාසල් වේලාවෙදී උපරිම උත්සාහයක් දරනවා අපේ දරුව වෙනුවෙන් ඇත්තෙම. ඉතින් ඒකට පුංචි සවියක් දෙන්න ගෙදර ආපුවාට පස්සේ ඔයගොල්ලෝ මවක් දරුවෙකු නලවයි. මවක් දරුවෙකු නලවයි. හරිද වැරදිද වාක්‍යයේ? හරි. මවක් තමයි නලවන්නේ. ඒ නිසා දරුවෙකු කියලා ඊළඟ පදේ අපි අනුක්ත කරනවා. එහෙමනම් මම ගායිකාවක සමග කතා කළෙමි. එතකොට කවුද කතා කළේ? මම තමයි කතා කළේ. හොඳයි. ඊළඟට ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕන තව රීති ටිකක් තියෙනවා. මේක නම් මම නිරන්තරයෙන් මතක් කරලා දුන්නා සිංහල පාඩම් කරද්දී. මේ වල වලට වලින් ලං කරන්න ඕන කියලා. දැන් පුතාලට ලියන්න ඕන ගස්වල මල් පිපිලා කියලා. එතකොට අපි ලියන්නේ ගස් වෙනයි වල වෙනයිද? නෑ. ඒක එකට. ඒක අනිත් එක මොකද? වල අනිත් එක වලට අනිත් එක වලින්. ඒවා ලං කරලා ලියන්න ඕන. ඉතින් ඕවා මතක තියාගන්න නැත්නම් ලකුණු අඩු වෙනවා. මේ ගස්වල පුහුලන් පිරී ඇත. එතකොට පළවෙනි එක අපි ගත්තොත් එහෙම ගස් වල කියලා එන්නේ. ගස්වල නම් එකට තියෙන්න ඕනේ. ඊළඟට මේ දොඩම් වලින් විටමින් C ලැබේ. දෙහි වලින් විටමින් C ලැබේ. ඒක එකට ලියන්නේ. කාන්තාර වලට ඔටුවක් අදිමයි. ආ කාන්තාරේ නෞකාව කියලාත් කියනවනේ මෙයාට නේද? මොකද කාන්තාරේ ගමට බොහොම හොඳ විදියට හැඩගැහිච්ච සතෙක්. යමුදායි දුරකථනයට. ආයිබෝවන්. ආයිබෝවන්. ආයිබෝවන් සද්ද කරලා කියනවා නේද? පුතාගේ නම මොකද්ද? ආරච් වස්සල විදුරවි. පාසල මොකද්ද? රණීවි පලාල රත්නාකර ප්‍රාථමික විදුහල. ආ කියන්න බලන්න උත්තරේ. ජපාන ළමා කතාව. ආ බොහොම ස්තුතියි පුතේ අපිත් එක්ක සද්දෙට සම්බන්ධ වුණාට. හොඳයි සර්.
තව දෙන්නෙකුට අවස්ථාවක් දෙනවා. සර් අයියෙන් කියද මම මේ බලලා මට අන්දරගේ කතාවකුත් මට මතක් වුණා නේද? ඔතල මතකයිනේ. හරි. හොඳයි. දැන් අපි කතා කරේ වලවලට වලින් එක් අහුගෙන. තව එකක් තමයි මේ මුළු මුල්ල විශේෂයෙන් මතක තියාගන්න මුළු කියලා ලියනකොට අපි අර මුල්ලේ බහුවචන තමයි මුළු වෙන්නේ. ඔය ගණිතයේදී අපි කියනවානේ මුළු පිරිස කීයද මුළු ගණන කීයද? එතකොට මූර්ධජලු යන දාන්නේ සමස්ත නැත්තම් සියලු කියන අදහස දෙද්දී. මේ බලන්න මේ වචන දෙක මේකත් ඔයාලට උමනා වෙන වචන දෙක. සුළු සහ සුළු හැබැයි අකුර වෙනස් වෙලා. පුතාලට කියන්න පුළුවන් මොකද්ද මේ පළවෙනි සුළු? දන්තජලු. ඔව් දන්තජලු යන තියෙන්නේ මං අහන්නේ තේරුම මොකද්ද? අන්න 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 පැටලුණා චුට්ටක් නේද? පළවෙනි තැන සුළු කියන්නේ පුතේ ස්වභාවය කියන එක, ගතිය කියන එක. ඊළඟ තැන තමාර දුව කියපු ටිකක් නැත්තම් පොඩ්ඩක් කියන අදහස එන්නේ. ඉතින් බලන්නකො මේ සුළු දේවල්. නමුත් අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. මේ පාර ලිස්සන සුළු එතන කියන්නේ මේ මාර්ගයේ ලිස්සන ස්වභාවයෙන් යුක්තයි කියන එක. ගෙම්බගේ දිව ඇලෙන සුළුයි. මොකද ගොදුරු අල්ල ගන්න ඇලෙන ස්වභාවයෙන් යුක්ත දිවක් තියෙන්නේ. බිත්තර කියන්නේ හැබැයි බින්දෙන සුළු දෙයක්. දැන් අම්මා කඩේට ගිහිල්ලා බඩු ගේනකොට බඩු මල්ලේ බිත්තර දාගෙන කොහෙන්ද යටිම්මද උඩින්මද? යටිම්මද උඩින්මද? උඩින්. තක්කලි එහෙම දාගන්නේ? උඩින්ම. මොකද දුරකතනට යමු ආයි. බලමු මෙයත් සද්දේ තියෙන එක්කෙනෙක්ද කියලා. ආයිබෝවන්. ආයිබෝවන්. ඔයාගේ නම මොකද්ද දරුවෝ? ශශිප්‍රභා ගිම්හානි. හරි දුවේ දුවගේ පාසල? ආපතානංගම විදුහල. හරි කියන්න බලන්න දුවේ උත්තරේ? ජපානයේ ළමා කතාව. හරි හොඳයි බලමු ඔයාගේ උත්තරේ නිවැරදිද කියලා. තව එක්කෙනෙකුට අවස්ථාව තියෙනවානේ. බොහොම ස්තුතියි දුවේ අපිත් එක්ක සම්බන්ධ වුණාට. හරි සර්. ඔව්. අපි කතා කරේ බිත්තර බින්දෙන සුළු දෙයක්. කැපෙන සුළු ආවුද? කැපෙන ස්වභාවයෙන් යුක්ත ආවුද? හැබැයි ඔන්න අනිත්ලු යන දාන්නේ මේ පොඩ්ඩක් කියන එක. දැන් සුළු රශ්මියක්. සුළු රශ්මියක්. පුතාලට කියන්න පුළුවන් සාමාන්‍ය ලංකාවට ටිකක් දැඩි රශ්මියක් එන මාස දෙකක්. අගෝස්තු මාසේ. තව මාසයක්? සැප්තැම්බර්. තවත් එකක්? අර වගේම කාලයක් එනවා. ඒක ගිහිල්ලා පොඩ්ඩක් බලන්න ඕන මේ ඉර වටේ පොළවේ ගමන් මාර්ගය චුට්ටක් බැලුවොත් එහෙම දෙපාරක් විතර අපිට අවුරුද්දකට ටිකක් ඉරට කිට්ටුවෙන් යනවනේ නේද? අප්‍රේල් මාසෙම නේද? එතකොට සුළු රශ්මියක් නෙමෙයි තියෙන ඉර ටිකක් දැනෙන තද රශ්මියක්. ආයක සුළු දෙයක්නේ. අපි කියන්නේ සුළු දෙයක්, පුංචි දෙයක්. එතකොට මේලු යන ලියන්නේ. හොඳයි. අනිත් එක තමයි විරාම ලකුණු. මේ අපේ දුලපතල් ලකුණු අඩු කරගෙන තව කොටසක් තමයි විරාම ලකුණු. විරාම ලකුණු ගැන හුරු වෙන්න හොඳම අවස්ථාව මොකද්ද ඕගොල්ලන්ට හිතන විදිහට? සිංහල කියවීම් පොත නේද? දැන් දූල පුතාලා ගාව ගෙදර තියෙනවා හොඳ වටින පොතක්. එයි මේකෙන් පළක් ගන්න ඇති මම මේ කල්පනා කරන්නේ. ආ ඔබට කියවන්න හොඳ පොතක් තියෙනවා ගෙදර. ඔබේ තුන ශ්‍රේණියේ ලස්සන පින්තූර තියෙන අපේ සිංහල කියවීම් පොත, හතර ශ්‍රේණියේ සිංහල කියවීම් පොත, පහ ශ්‍රේණියේ සිංහල කියවීම් පොත. එතකොට විරාම ලකුණු ගැන ඉගෙන ගන්නවා. මම හොඳ අවබෝධයකින් අද දවසේ විශ්මයාදී ලකුණ ගැන බලනවා, යුගල උඩුකොමා ගැන බලනවා කියලා හොඳ කල්පනාවෙන් බැලුවොත් එහෙම ඔයගලන්ට ඒව යදෙන තැන් ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් මේ බලන්න නැවතීමේ ලකුණ හැම විටම පුරුද්දක් කරගන්න අමතක කරන්න එපා. වැකියක අවසානයේ මොකද පුතේ තියන්නේ? නැවතීමේ ලකුණ තියන්න ඕනේ. ඒක පුරුද්දක් කරගන්න. දැන් බත් කාලා අත ඕදනවා වගේ තමයි මේක ඈ. හැබැයි ඔන්න පුදුමයක් ගැන කියනකොට හර්ෂාදී ලකුණ නැත්තම් විශ්මයාදී ලකුණ නේද? අර කියන අර තනි කකුල මේසයක් එයා කවදාවත් දැකලා නැහැ. එයා පුදුම වෙනවා නේද? ඔන්න විශ්මයකදී දානවා විශ්මයාදී ලකුණ. මේ මොකද්ද මේ ප්‍රශ්නාත දාලා තියෙන මොකද මේ? ප්‍රශ්නයක් අහනකොට නේද? එහෙනම් ඉනුඹ කනගාටුව වගේ ඉන්නේ. ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නේ අවසානේ දාන්නේ. ඔන්න දැන් අපේ දූල පුතාලා ගොඩක් වෙලාට මග අරගන්න ලකුණ මේ මොකද්ද? යුගල උඩුකොමාව කියන්නක. යුගල උඩුකොමාව කොයි වගේ තැන්වද භාවිත කරන්නේ? කෙනෙක් ප්‍රකාශ කරනකොට දක්වන්න. ඔව් යම් කියමනා කියපු දෙයක් උපුටලා දක්වනකොට අපි මේ යෙදුම භාවිත කරන මේ ලකුණ දානවා. ඔව් අපි අවසාන ජයග්‍රහකයා කවුද කියලා බලමු. ආයිබෝවන්. ජපාන් ළමා. ජපාන් ළමා කතාව. හොඳයි. රූපහණී ශබ්දේ වැඩි. ඔයාගේ නම කියන්න. උවින්ද සිනත් මිස් එකක්. පාසල?
හා ඉඟුරු මුල්ල විද්‍යාලේ කන්ස්ටබල්. බොහොම ස්තුතියි දරුවා අපිත් එක්ක සම්බන්ධ වුණාට. දැන් සර් එහෙනම් අපි හරි උත්තරේ කියමුකෝ බලන්න. අපි හොඳම යාළුවෝ ටිකක් ඉන්න අපි අහලා බලමු. අපි අත උසර බලන්න මේකට උත්තරේ දන්න අය? ඔක්කොමලා දන්නව නේද? අපි මෙන්න මේ දුවගෙන් අහමු. ජපාන් ළමා කතා. මොකක්ද මේ කතාවේ නම? වැදි වියනා මකුළු දැලිය. ඔන්න හරි උත්තරේ කිව්වා. මේගොල්ලන්ට උත්තරේ කිව්වට මේගොල්ලන්ට නම් සම්පෝෂ හම්බෙන්නේ නැහැ. ඕගොල්ලන්ට හම්බ වෙනවා. ඒත් එක්ක මතක් කරන්න කැමති ඔන්න ප්‍රශ්නයත් උත්තරෙත් තියෙනවා. ඕගොල්ලන්ට සම්පෝෂ මේ තෑගි පාර්සලේ අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. හැබැයි මොනවා හරි අතපසු වීමක් තියෙනවා නම් අපේ ඊමේල් ඇඩ්‍රස් එකට දැනුම් දෙන්න terence@gmail.com කරුණාකරලා දුරකථන අංකය සඳහන් කරන්න. එතකොට පුළුවන් එමෙතීමක් අපිට ලබා ගන්න හැකි වෙයි. ඒත් එක්කම නෙත්මි අමන්දා මුතු පටින්ගේ අහලා තියෙනවා මේ ඉංග්‍රීසි පාඩම තියෙන්නේ නැද්ද කියලා. ඉංග්‍රීසි පාඩම මේ සතියේ තියෙනවා. ඉංග්‍රීසි කතා කරන්න ආසයිලුස කතා කරන්න උපදේශයක් දෙන්නලු. විශේෂයෙන්ම පුතේ දුවේ මේ ඇත්තටම අපේ මව් භාෂාව වෙච්ච සිංහල භාෂාව ඒත් එක්කම දමිළ භාෂාව සාපේක්ෂව ගත්තාම බොහොම සංකීර්ණ ව්‍යක්ත භාෂා. නමුත් ඉංග්‍රීසි භාෂාව කියන්නේ ඇත්තටම සරල භාෂාවක්. දැන් මේක අපි තමයි විශාල දෙයක් බවට පත් කරගෙන තියෙන්නේ. අපි සිංහල කතා කරන්න ඉගෙන ගත්තේ මෙච්චර සංකීර්ණ සිංහල භාෂාව කතා කරන්න ඉගෙන ගත්තේ ටියුෂන් ගිහිල්ලා නෙමෙයි. ස්වභාවික විදිහට ඉංග්‍රීසි ඉගෙන ගන්නත් ඒ වගේ ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඉදිරි දවසකදී අපිට වෙලාවක් හම්බුනොත් මේ ගැන වැඩිදුර කතා කරමු දුවේ පුතේ. ඉතින් ඉංග්‍රීසි පාඩම මේ සතියේ තියෙනවා. එහෙනම් සර් ඉක්මනින් අපි ඉතුරු ටිකක් කරමු. ඔව් ඇත්තම අර කටපාඩම් කරන කලාවෙන් යෑමෙන් නිසා වෙන්නේ නැති මං හිතන්නේ අවුරුදු 10ක් විතර පාසල වල ඉගෙන ගත්ත අපේ දරුවෝ ඉස්කෝලෙන් අයින් වෙනකොට ඉංග්‍රීසි වල ඔච්චර අඩක් නැහැ. අවුරුදු 13ක් සර්. අවුරුදු 13ක් විතර. ඔව් 10ක් 13ක් විතර කතා කරනවා. නමුත් ඉස්කෝලෙන් එළියට එන්නේ වචනයක් කතා කරගන්න බැරුව. මේක ඛේද වාචකයක් ඇත්තටම. ඒ නිසා විශේෂයෙන් දෙමාවින මේ ශිෂ්‍ය විභාගයේදී ඉංග්‍රීසි කොටසටත් මේ පාර ඇතුළත් කරන්න නියමිතව තියෙන විධිමත් කොටසින් ඒ කියන්නේ 3 4 5 පෙළපොත් ඇසුරෙන් කියලාත් ඔන්න මතක තියාගන්න ඕන. හොඳයි. මේ බලන්න කෝ දොස්තර තීක්ෂණ රජුරු වහනවා. ඉතින් රජතුමා අහපු ටිකට දාලා පෙන්නනවා යුගල උඩුකොමා දානවා. කොමාව දාන අවස්ථාවක් තියෙනවනේ නේද? මේ සේවිකාවනි මේ බිම ඇති තෙල් පුළුන් වල පොඟව ආරක්ෂාකාරීව තබන්න. පද වෙන් කරනකොට අමතක කරන්න එපා. එක වගේ පද වෙන් කරද්දී ආමන්ත්‍රණයකදී මේ කොමාව භාවිත කරන්න. මේ පද වෙන් කරද්දී බලන්න පිනිමුවා අශ්වයා මහරාජාලියා මේ සියල්ලෝම අපේ සහෝදරයෝ වෙති. හොඳයි. අනිත් එක තමයි මේ අපේ දූලපතලට තියෙනවනේ පද රාශියක්. සමාන පද කීයක් විතර තියෙනවද පහේ පන්තිට එනකොට? 25ක් තියෙනවා. විරුද්ධාර්ථ පද 25ක් තියෙනවා. යුගල පද 15ක් විතර තියෙනවා. එතකොට ඉංගිවැකි 10ක් විතර තියෙනවා. ප්‍රස්තාවපිරුළු 15ක් විතර තියෙනවා. ඒක හොඳයි. ඒක සාධනීය ලක්ෂණයක්. මොකද ඉස්සර ප්‍රස්තාවපිරුළු ගුවා අපේ දූලපතා ප්‍රස්තාවපිරුළු 100 200 500 පොත්තරම් පාඩම් කරන්නේ. නමුත් ඔබට දැන් සීමාවක් දීලා තියෙන නිසා ඒ සීමාව තුළ වැඩි වැඩියෙන් බලන්න. ඉතින් මේ ප්‍රස්තාවපිරුළු අහන්න පුළුවන්. හිස් තැම්පුරවන්න දෙන්න පුළුවන්. සමහර පිරුළ අර්ථ ලියන්න දෙන්න පුළුවන්. හොඳයි අපි ඉක්මනට කියමු. නරිය තිත්තයි කිව්වාගේ මොනවද? මිදි කට නිසා කවුද නැහුනේ? ඉබ්බා. මහද නැමුත්තගේ වගේ. නුවණ වගේ. රයිගමයයි. ගඟට. ඔව් හැබැයි ඉතින් ඒවල අකුරු ටිකත් හරියට තියෙන්න ඕනේ. දැන් ඕවා ලියනවා නම් එහෙම හරි අකුරෙන් ලියන්නත් වග බලා ගන්න ඕන. තේරවිලි දැනගෙන ඉන්න ඕන නේද? තේරවිලි පාඩමකුත් තියෙනවා අපේ. මොකද්ද මේ ගොහරු වේල්ල කියන්නේ? කඩමණ්ඩිය. එතකොට ඒක සමහරට තේරුම කෙලිම ලියන්න දුනොත් කඩමණ්ඩිය විසඳන විදියට ලියන්න කිව්වොත් ගොහරු නම්? වේල්ල නම්? කණ්ඩිය. මඩ කණ්ඩිය? කඩමණ්ඩිය. කඩමණ්ඩිය. හොඳයි. ඉතින් අල්ප ප්‍රාණ මහ ප්‍රාණ අකුරු ගැන අපි මතක් කරා. කචට තප කචට තප කියලා තියෙනවා කිව්වා. ගජඩ දබ කියන අල්ප ප්‍රාණ වල තියෙනවා කිව්වා. ගාජඩ දබ මහ ප්‍රාණ අකුරු. ඊළඟට සංඥක අකුරු ටික අපේ හොඩියේ. ඔව ගැන විශේෂයෙන් බලා ගන්න ඕන අපේ දුල පුතාලා. සර් අපිට තව විනාඩියක් වගේ තමයි තියෙන්නේ. ඔව් ඔන්න මම අවසානට ගෙනා මේ වැකි රචනාව. ඔන්න දැන් හිතන්නකෝ මේ ලේසියෙන්ම ලකුණු 6ක් ගන්න අවස්ථාව. දැන් දුලපුතල හිතන්නකෝ මහවැස්සක් ළඟ එනවා. අපේ ජිදුල පුතාට නම් කවිත් මතක් වෙන්නේ නේද? දැන් මහවැස්සක් ළඟ එනවා කියනකොට මුලින්ම කරන්නේ මාතෘකාව තේරුම් ගන්න. මම මෙහෙම ඇහුවොත් එහෙම මහවැස්සක් ළඟ එනවා කියන මාතෘකාවෙන් ළමෙක් වාක්‍ය 100ක් ලිව්වා කියන්නකෝ. 100ක්. වහිනවා කියලා ලියන්නේ පළවෙනි වාක්‍යයේද 50 වෙනි එකේද 100 වෙනි එකේද? දැන් නැත්නම් ඒකව ලියන්නේ නැද්ද? ඒකවත් ලියන්නේ නැහැ. අන්න මහවැස්සක් ළඟ එනවා මාතෘකාව තේරුම් ගන්න. බොහොම හොඳයි.
මාතෘකාව තේරුම් ගන්න මහවැස්ස ළඟ එනවා නම් තාම වැහලා නැහැ. ඔබ ලියන හැම වාක්‍යයක්ම කියනෝනේ වැස්ස ආසන්නයි කියලා. ඉතින් අපි මුලින්ම අදහස් ටිකක් ලියා ගන්නවා. තද සුළං එනවා, අඳුරු අහස, වැහිලිහිනියෝ ගැන. ඊට පස්සේ අපි වාක්‍යයට හරවනවා. ඉතින් කාල වේලාවත් එක්කනේ මේ අපි මේ යන්න ඕනේ නේද? මේ තමන සුළඟට ගස්සල කොළ මිදුල පුරා විසිරෙයි. මහවැස්ස ළඟ එනවා, අහස්තලයේ දංගෙඩියක් ලෙස පෙනේ. මිනිස්සු එළීමට දමා තිබූ දෑ වහා ගෙට ගනිති. ඉතින් පුතේ මේ වැකි රචනාවත් විශේෂයි. මේ ගොඩක් අය අතහැරලා දාලා තියෙන එකන්නේ අපි වැකි රචනාව කරගමු හරියට. හැබැයි හැම විටම උක්ත ආඛ්‍යාතෙ ගලපලා මාතෘකාවට අදාළව ඒ නියමිත වචන ගානට අනුව වාක්‍ය ලියන ඔබට ලකුණු ලැබෙනවා. ඉතින් මව්බස කොටස ඉතාමත්ම වැදගත්. හොඳ සැලකිල්ලෙන් කරන්න ඔබට කාලය තියෙනවා. නැවත නැවත බලන්න ඉදිරි දින කීපෙදී ඔබ සැලසුම් කරගන්න ඔබේ වැඩිපුර තියෙන අඩුපාඩු මොනවද කියලා බලන්න ඒවට පිළියම් යොදා ගන්න. එතකොට ඔබට ඉහළ ලකුණකට යා ගන්න පුළුවන් වෙනවා. හදිස්ස බොහොම ස්තුතියි. අදත් රසවත් ආහාර වේලක් බඳු අපේ වැඩසටහන ආලෝකවත් කරාට ගොඩාක් ස්තුතියි සර්. ඉතින් මේ දුල පුතාලටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අවසාන කරන්න මත්තෙන් මං අහසයි ජිතුල පුතාගෙන් කවියක් අහන්න. අහලා අපි වැඩසටහනෙන් සමුගන්න තමයි මේ බලාපොරොත්තුව. ඉතින් අපි හෙටත් හෙට මම නම් නෙමෙයි ඉන්නේ, මේනකක්ක ඔන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අපි වැඩසටහන අවසන් කරන්නේ අපේ ජිතුල පුතාගේ කවියකින්. ආයුබෝවන් ආයුබෝවන් අසිරිපතා සමුගන්නෙමු. හෙටත් ඉතින් නැන මිහිරෙන් යලි හතරට හමුවන්නෙමු.